අපි දැන් ඊළඟට සාකච්ඡා කරන්න තියෙන්නේ ආහාර ප්‍රත්‍ය. ආහාර ප්‍රත්‍ය කියන එක අපි ආහාර කියන ධර්මතාව ටික ගැන ඉගෙනගෙන තිනවා අභිධර්ම සංග්‍රහය ඉගෙන ගන්න කාලෙදී අපි එතනදී. ඉතින් ඒ ආහාර පත්‍ය කියන එක ආහාර කියන එක මුලින්ම අපි කියව ගමු. කියවගෙන ඉවර වෙලා ඊට පස්සේ අපි මේක පැහැදිලි කරගනිමු සනස. මේ ආහාර පත්‍යෝ කියන එක කියවමු. आहार पच्चयो सकसक पच्चयोपन्ने स्वकीय स्वकीय प्रत्ययोत्पन्न धर्म्यन् आहरति भुसो हरति मनाव गिनयत् इति एबेविन् आहारो आहार नम्वे हेतु आरम्भन आदि प्रत्ययोद तमाट अदाल वन्नावु प्रत्ययोत्पन्न धर्म्यन् गिनयत् इसे वोद आध्यात्मिक संतानेहि स्कंद संततिहि अतिशयन उपकारक वीम निसा कबलिंकार आहार आदि आहार सतर सनहा आहार ये पैवसीम पिलिबंद अभिधर्मार्थ भाषा टीकावे समुच्चय कांडे दक्षिण लदी अवसर है समझे मैं आई थिंक आहार पच्चयो कीने के लिए आहार पदे विस्तर कर गाने मुलीम तो गोटा आहार वाले टेन्ने එතන කියන්නේ සකසක පච්චේ උප්පන්නේ ආහරති ඉති ආහාරෝ කියලා. සකසක පච්චේ උප්පන්නේ කියන්නේ ස්වකීය ස්වකීය ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් ආහරති කියන වරහන් ඇතුලේ තියෙනවා බුසෝ හරති කියලා. බුසෝ කියන්නේ මනාව කියන අර්ථයෙන් මනාව ගෙන යත් ඉති එබැවින් ආහාරෝ ආහාර නම් වේ. ස්වකීය තමාට අදාළ වන්නා වූ ස්වකීය ස්වකීය ප්‍රත්‍යෝත්පන්නයන් මනාව ගෙන යන බැවින් තමයි ආහාර වෙන්නේ. ඉතින් මේ ආහාර වර්ග හතරක් තියෙනවානේ. මෙතන උඩින් කියනවා හතරක්. නාම ආහාර කියලා තුනක් වෙනවා. ස්පර්ශ, චේතනා, විඥාන. පස්ස චේතනා විඥාන කියන ටික. ඊළඟට කබලින්කාර ආහාරය කියන එක. ඒතර මේක ඇත්තටම කියන්නේ කොහොමද? පස්ස ආහාරය, මනෝ සංචේතනා ආහාරය, විඥාන ආහාරය කියලා තමයි කියන්නේ. ඊළඟට කබලින්කාර ආහාරය කියලා. තර මේ හතර තමයි ආහාර වෙන්නේ. ආහාර ප්‍රත්‍යයට අදාළ වෙන්නේ. මේවා තියෙන විශේෂ දේ තමයි ස්වකීය ස්වකීය ප්‍රත්‍යෝත්පන්නයන් තමාට අදාළ වන්නා වූ ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් මනාව ගෙනියනවා. ඒ නිසා ඒකට ආහාර කියලා කියනවා. එතකොට දැන් මෙහෙම ප්‍රශ්නයක් එනවා. දැන් මෙතන මේ කියමු මොකද්ද? තමාට අදාළ වන්නා වූ ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් මනාව ගෙන යන නිසා ආහාර වෙනවයි කියලා. ඊට පස්සේ ප්‍රශ්නයක් එනවා හේතු ආරම්මනාදී ප්‍රත්‍යෝද. හේතු ප්‍රත්‍යය තියෙනවා, ආරම්මන ප්‍රත්‍යය තියෙනවා, තව සියලු ප්‍රත්‍යය තියෙනවා. ඉතින් මේ ප්‍රත්‍යවලදී ඒවටත් පුළුවන්කම තියෙනවා තමාට අදාළ වෙන ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් ගෙන යන්නට. කියන්නේ ඒව පවත්වාගෙන යන්න මනාව මේ ගෙනියන්නට පුළුවන්කමක් තියෙනවා. මනාව ගෙනියන්න නෙමෙයි ගෙන යෑමට පුළුවන්කමක් තියෙනවා කියලා තමයි සනස කියන්නේ. ඉතින් එහෙම පුළුවන්කම තිබුණත් නෑ සෙසු ධර්මතාවයන් වලටත් එහෙම පුළුවන්කම තිබුණත් මේ මෙතන කියන්නේ ඒ මෙතන මේ ධර්මතාව ටික වලට විතරක් මේ ආහාර කියන එක ළම ලැබෙන්නේ මේවා තමන්ගේ ආධ්‍යාත්මික సంతානෙහි අතිශයින් උපකාරක වීම නිසා. සසී ප්‍රත්‍ය ධර්මයන් වලට වඩා අතිශයින් උපකාරක වීමේ හැකියාවක් මේ ධර්මයන් වලට මේ කියපු පස්සයට, මනෝ සංචේතනාවට, විඥාණයට, ඒ වගේම කබලින්කාර ආහාරයට තියෙන නිසා තමයි මේකට ආහාර කියලා කියන්නේ. ඉතින් ඒක අභිධර්මාර්ථ භාෂා ටීකාවේදී ඒක දැක්කෝ කියලා කියන දිසන්නසේ ඒ පරිහරණය කරලා දිනවා. ඉතින් මේ කාරණා ටික අපිට තියෙන අපේ පොත්වලත් තියෙනවා. ඉතින් ගත්තයින් පස්සේ මේකේ කරුණු කියන්නේ මොකද්ද? පස්ස ආහාරය. එතකොට පස්ස එක ආහාරයක් වෙන්නේ, පස්සේ ආහාරයක් වෙන්නේ කොහොමද? පස්ස පච්චය වේදනා, වේදනා පච්චය තණ්හා, තණ්හා පච්චය උපාදාන. අපි දන්නවනේ මේ තණ්හාව කියන ධර්මතාවයට නිසා මේ තණ්හාව කියන ධර්මතාවය නිසා මේ සත්‍ය සසර නැවත නැවතත් හැසිරෙනවා, නැවත නැවත උත්පත්තියක් සකස් කරගන්නවා. ඉතින් උත්පත්තිය සකස් කරගන්නට මූලික වෙන්නේ පස්සය. පස් මූලික කාරණයක් විදිහට මේ පස්සය ගන්නවා. කියන්නේ පස්සය නැතිනම් වේදනාවක් කියන එකක් නැහැ. ඒතර වේදනාවක් කියන එකක් නැතිනම්
තණ්හාවක් වෙන්නේ නැහැ. මොකද වේදනාව නිසා, වේදනාවේ තියෙන ස්වභාවයන් වලට ඇලුම් කිරීම නිසා මේ තණ්හාව කියන එක මේ ඇති වෙන්නේ වේදනාව නිසා. ඉතින් වේදනාවට මූලික හේතු වෙන්නේ පස්සේ ප්‍රධාන හේතුවක් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක විශේෂ හේතුවක් බවට එනපත් වෙනවා පස්සේ කියන එක. ඊළඟට චේතනාව, ඒ කියන්නේ මනෝ සංචේතනාව ගත්තයින් පස්සේ මේ චේතනාවේදී මොකද වෙන්නේ? මේ චේතනාව නිසා සත්වයෝ කර්ම රැස් කරනවා. ඉතින් කර්ම රැස් කරනවා, නොඑක් නොඑක් කෘත්‍යයන් සිද්ධ කරනවා. ඉතින් ඒ නිසා ඒකත් විශේෂ හේතුවක් වෙනවා මේ සත්වයාගේ ප්‍රවෘතියට, තමන්ගේ නැවත නැවතත් මේ පැවතීම පිණිස, තමන්ගේ ප්‍රත්‍ය ධර්මයන් දිගටම, ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් දිගටම පවත්වාගෙන යාම පිණිස. ඊළඟට විඤ්ඤාණය, විඤ්ඤාණාහාරය කෙනෙක් ගත්තයින් පස්සේ මේ විඤ්ඤාණාහාරයත් නිසා මේ විඤ්ඤාණය තොර කර්මයන් නිසා නැවත විඤ්ඤාණයක් සකස් වෙනවා. ඒ විඤ්ඤාණය නිසා නැවත සත්ව මේ සසර දිගින් දිගටම පවතිනවා. ඉතින් ඒ නිසා එහෙම ගත්තයින් පස්සෙත් ඒක ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්ගේ පැවැත්මට විශේෂ හේතුවක් වෙනවා. ඊළඟට කබලින්කාරාහාරය කියන එක ගත්තයින් පස්සේ දැන් කබලින්කාරකාරාහාරය කියන එක නැතුව සත්වෙක්ට ජීවත් වෙන්න බෑ. දැන් අපි මනුෂ්‍ය ලෝකයේ, දිව්‍ය ලෝකයේ උපදින සත්වයෝ කර්මය නිසා. ඒතර කර්මය නිසා මේ දිව්‍ය ලෝකවල, මනුෂ්‍ය ලෝකවල සත්වයෝ ඉපදුනත් මේ හුදෙක් කර්මයට තනියෙන්ම දේවල් ටික පවත්වාගෙන යන්න බෑ. මේ සත්වයා අපිව පවත්වාගෙන යන්න බෑනේ. අපි ආහාර ගන්න එක නතර කරොත් අපි මරණයටපත් වෙනවා. ඒතර දිව්‍ය ලෝකවල ගත්තයින් පස්සෙත් ඒ ආහාර ගන්නට බැරිවීම හේතුවෙන් දිව්‍ය චුත වෙනවානේ. කිඩ්ඩා පදූසික ඒගොල්ලන්ට ඇයි ඒගොල්ලෝ මේ කිඩ්ඩා පදූසික දෙවිවරු චුත වෙන්නේ? ක්‍රීඩා කර කර ඉන්නවා, ක්‍රීඩා වෙලී එලිලා ඊට පස්සේ අමතක වෙනවා මේ කෑම ගන්න. ඉතින් ඒ ආහාරය කෙනෙක් නොමැතිව නිසා ඒ සත්වයෝ, ඒ දෙවියෝ එතනින් චුත වෙනවා. ඉතින් ඒ වගේ මේ 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 ආහාර කබලින්කාර ආහාරය කියන එකත් බලවත් උපකාරයක් වෙනවා. ඒ නිසා ඒක නිසා මේ ආහාරති කියනට බොසෝ හරති කියන එක ඇතුළත් වෙනවා. ඒ කියන්නේ මේ දේවල් ටික නිසා, මේ ආහාරයන් හතර නිසා ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් මනාව ගෙනියනවා කියලා කියන්නේ. ඊට පස්සේ සනස් අපිට කියන්න පුළුවන් මේ ආහාරති කියන එක. ආහාරති මනාව ගෙන යයි යන තැන ගෙන යයි යනු ප්‍රත්‍යෝත්පන්න ධර්ම සමූහය දීර්ඝ කාලයක් අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා උපකාරක වන්නා වූ උපස්තම්භක ශක්තියයි. මෙම ආහාර ප්‍රත්‍යය නිවෙස් ශක්තිමත් කිරීම සඳහා ඇති රුකුල් කණුවකට උපමා කොට ඇත. එහෙමයි. එතකොට මෙතන මේ මනාව ගෙන යයි කියන තැන, ආහාරති කියන තැනදී එතන විශේෂයෙන් අදහස් කරන්නේ මේ කරනවා කියලා මෙතන කියන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්, ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් සමූහය දීර්ඝ කාලයක් අඛණ්ඩව පවත්වා ගන්නට උපකාරක වන උපස්තම්භක ශක්තිය කියන එක. උපස්තම්භනය කියනවා කියන්නේ ඒක උපකාරක වීමක්, උපකාරක වෙන ස්වභාවයක්. ඒක කියන්නේ රුකුල් දීමක් වගේ, උදව් කිරීමක්, උපස්තම්භනයක් කරනවා කියලා කියන්නේ. ඒක උදාහරණයකට කියනවා මෙම ආහාර ප්‍රත්‍ය නිවෙස් ශක්තිමත් කිරීම සඳහා ඇති රුකුල් කණුවකට උපමා කරලා තියෙනවා කියලා කියන්නේ උපස්තම්භනේ පිණිස ගෙදරක තියෙන ඒ කණුවකට උපමා කරලා තියෙනවා කියලා කියන්නේ. විස්තර කරන්නේ මෙම ආහාර ප්‍රත්‍ය ධර්මයන්හි උපස්තම්භක ශක්තිය පමණක් ඇත. ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් පහළ කරවීම සඳහා ජනක ශක්තියක් නැත යැයි වැරදි අදහසක් ඇත. සත්‍ය වශයෙන්ම මෙහි ජනක ශක්තියද ඇත. ජනක ශක්තියෙන් උපදවන විට සෙසු ප්‍රත්‍යයන් මෙන් හොදු උත්පාද ශක්ති මාත්‍රයක් පමණක් නොව අඛණ්ඩව පවත්වා ගැනීමටද උපකාර කරනා බැවින් උපස්තම්භකයයි කීහ. විස්තර කරන්නෙමි. ආහාරගත් විට ඒ ආහාරය හේත්වෙන් ආහාරජ රූපයන් ඉපදීම පමණක් නොව සකල ශරීරයේම ඇත්තා වූ කර්මජ, චිත්තජ, ඍතුජ රූපයන්ද ශක්තිමත් ලෙස පවතී. ඒ ආකාරයේ ශක්තිමත් බවක් ඇති බැවින් එම කර්මජාදී රූපයෝද නොනැවතී දිගටම පවතී. නාම ආහාරයෝද තමාහා සමග සහජාත ධර්මයන් උපදවත්. සමුච්ඡය කාණ්ඩයේදී දැක් වූ ආකාරයට නාම ධර්මයන් අඛණ්ඩව පවත්වා ගැනීමටද උපස්තම්භක වේ. මූල ටීකා
जनयमानोपि हि आहारो अविच्छेदवशेन उपथम्बयमानोयैव जनेतीति उपथम्बनभावो आहारभावो। හරි. එතකොට මේ ආහාර ප්‍රත්‍යයේදී මේ කියන්නේ සරලව කියනවනම් මේ කාරණේ ආහාර ප්‍රත්‍යයේදී දැන් උඩදී කිව්වනේ මේක රුකුල් කණුවකට උපමා කරලා තියනවා කියලා. නමුත් මෙතන මේ ආහාර ප්‍රත්‍යයේදී ශක්ති දෙකක් තියෙනවා. කියන ආහාර ප්‍රත්‍යයේදී ඒ ශක්ති ආකාර දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි උපස්තම්බන ශක්තිය කියන එක. ඒ කියන්නේ උපකාරක වන භාවය උපස්තම්බනීය වීම. ඊළඟ එක තමයි ජනක ශක්තිය කියන එක. කියන්නේ ප්‍රත්‍ය ධර්මයන් ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් ඉපදවීමේ ශක්තියක් තියෙනවා. ඒ වගේම මේ ඉපදිච්ච පරමාර්ථ ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් පවත්වාගෙන යන කියන ඒ කාරණා දෙකම තියෙනවා. ඒක තමයි උපස්තම්භක ශක්තිය කියලා කියන්නේ. ඒ නිසා ඒක සවන්නාසේ විස්තර කරනවා. දැන් කබලීකාර ආහාරය අරගෙන විස්තර කරනවා. ඒතර කබලීකාර ආහාරයේදී යම්කිසි ආහාරයක් ගත්තයින් පස්සේ ඒ ගත්ත ආහාරය නිසා අපි දැන් බාහිරින් ගන්න යම්කිසි කනබුන ආහාරයක් ඒ ආහාරය ගත්තයින් පස්සේ ආහාරජ රූප කියලා රූප කලාප රූප සංතතියක් උපද්දවනවා මේ ආහාරජ රූප කියලා. ඒ ඉපදීමට අමතරව ඒ ආහාරජ රූප කියන ධර්මතාවයන් ආහාරජ රූපයන් ඉපදවීමට අමතරව මුළු ශරීරයේම තියෙන සකල ශරීරෙහිම ඇත්තා වූ කර්මජ චිත්තජ ඍතුජ රූපයන්ද ශක්තිමත් ලෙස පවත්වනවා. එතකොට ඒ කියන අනිත් ත්‍රිජ රූපයන් අනිත් රූප ඒ කියන්නේ කර්මජ චිත්තජ ඍතුජ කියන රූපයන් ශක්තිමත් ලෙස පැවැත්වීම කරනවා. ඒ කියන්නේ මේ කෘත්‍ය දෙකම මේ ගන්න ආහාරයෙන් සිද්ධ කරනවා. ඉතින් ඒ විදිහේ ශක්තිමත් කරන ඒ ශක්තිමත් කිරීම නිසා කර්මජ චිත්තජ ඍතුජ කියන ආහාර ඒ කියන රූපයොත් දිගින් දිගටම නොනවතිව පවත්වාගෙන යනට උපකාර වෙනවා. කියන්නේ තුරල් මතක තියාගන්න ඕන මෙතන තියෙනවා ශක්ති දෙකක් ජනක ශක්තිය සහ උපස්තම්භක ශක්තිය කියන ශක්ති දෙකම තියෙනවා මේ ආහාරවලදී. කියන්නේ මේ ආහාර හතරෙදිම. ඒ කාරණේ තමයි සවන්හස මෙතනදී විස්තර කරන්නේ. ඊට පස්සේ නාම ධර්මයන් ගැන කියනවා. නාම ධර්මයෝද තමා සමග සහජාත ධර්මයන් උපදවත්. සහජාත ධර්මයන්ුත් උපද්දනවා. ඒ වගේම නාම ධර්මයන් අඛණ්ඩව පවත්වා ගැනීමටත් උපස්තම්භක වෙනවා කියලා කියනවා. මේ නාම ධර්මයන් වලින් ඒතර රූප ධර්මයන් වලිනුයි නාම ධර්මයන් වලිනුයි කියන්නේ මේ නාමාහාර සහ රූපාහාර කියන දෙකම වල මේ කියන ශක්ති දෙකම පවතිනවා කියලා තමයි කියන්නේ. එතකොට ඒක එහෙම මේ විදිහට මතක තියාගන්න ඕනේ. අවසරයි සංසා ඊට පස්සේ කියවමු මේ ත්‍රිරාශිය. ආහාර ප්‍රත්‍යේ ත්‍රිරාශිය ආහාර ප්‍රත්‍යය රූපාහාර ප්‍රත්‍යයය නාමාහාර ප්‍රත්‍යයයි දෙවදෑරුම් මේ ස්පර්ශ චේතනා විඥාන යන නාම ධර්මයෝ තිදෙන නාමාහාර ප්‍රත්‍යය කබලින්කාරාහාරය යයි කියන ලද භෝජනාදීහි යත්තා වූ ඕජා රූපය රූපාහාර ප්‍රත්‍යය ආහාර සමුත්ථානික රූප රූපාහාර ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්නයෝය එකොන් අනෝ චිත්තය චෛතසික දෙපනසය චිත්තජ රූපය ප්‍රතිසන්දි කර්මජ රූපය බාහිර රූපය ඍතුජ රූපය අසඤ්ඤ සත්ව කර්මජ රූපය ප්‍රවෘත්ති කර්මජ රූපය යන මෝහ රූපාහාර ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යනීක ධර්මයෝය මේ එතකොට මේ ආහාර ප්‍රත්‍ය කොටස් දෙකකට බෙදෙනවා. කොහොමද? නාමා රූපාහාර ප්‍රත්‍ය නාමාහාර ප්‍රත්‍ය කියලා කොටස් දෙකකට බෙදෙනවා. එතකොට නාමාහාර ප්‍රත්‍යයට ඇතුළත් වෙන්නේ ස්පර්ශ චේතනා විඥාන කියන නාම ධර්මයන් තුන. ඒ කියන්නේ පස්සාහාරය මනෝ සංචේතනාහාරය සහ විඥානාහාරය කියන තුන තමයි ඇතුළත් වෙන්නේ. ඊට පස්සේ තියෙනවා රූපාහාර ප්‍රත්‍ය කියන්නේ කබලින්කාරාහාරය කියලා කියන්නේ. එතකොට කබලින්කාරාහාරය කියලා කියන්නේ භෝජනාදීහි යත්තා වූ ඕජා රූපය. කියන්නේ අපි කන බොන ආහාර තියෙන්නේ බාහිරින් ගන්න. ඉතින් ඒ එතන තියෙන ඒ ඕජා රූපය තමයි රූපාහාර කියලා කියන්නේ. ඉතින් මෙතන කන බොන කියන්නේ සාමාන්‍ය විදිහට අපි ගත්තොත් ඔය මොකද්ද ඉන්ජෙක්ෂන් එකක් වගේ ගැහුවොත් නැත්තම් ඔය අසනීප වුණාම ඒවා කරන්නේ. ඉතින් ඒ වගේ වෙලාවදී වෙනත් ක්‍රමවලිනුත් මේ බාහිර තියෙන ඕජා අපි ඇතුළත් කරගන්නවා වෙන විදිහකට. ඊට පස්සේ ඒකේ
ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ ආහාර සමුට්ඨානික රූප. කියන්නේ ආහාරජ රූප තමයි රූපාහාර ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. ඒතර මේ තමයි පළවෙනි ක්‍රමය. ඊට පස්සේ අපි මේක කියමු සාස ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න කියන එක. ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ඕජා සංඛාතෝ ආහාරෝ ආහාර සමුට්ඨාන රූපං අජ්ජෝ හරණ කාලේ ආනප්පත්තෝ සමුට්ඨාපේති යයි දැක්වූ ආකාරයට ආහාරේ ඇති ඕජාව රූපාහාර ප්‍රත්‍යේ වේ. ආහාර සමුට්ඨානික රූපයෝ ප්‍රත්‍යෝත්පන්නයෝ වේ. හරි. එතකොට ඕජා සංඛාතෝ ආහාරෝ මේ ඕජා සංඛ්‍යාත වෙච්ච ආහාරය ඨානප්පත්තෝ ධානපත්තෝ කියලා කියන්නේ මේ ස්ථිතික්ෂණේ තියෙන ඕජා සංඛ්‍යාත වූ ආහාරය ආහාර සමුට්ඨාන රූප අජ්ජෝහරණ කාලේ ඒ අපි ආහාර අපි මුඛයට ඇතුළත් කරපු වෙලාවෙ ඉඳන් ඒක ඒ කියන්නේ කළා අපි ගිලින වෙලාවේදී ඒ දක් ඒ කාලයේදී ආහාර සමුට්ඨාන රූපං ආහාර සමුට්ඨාන රූප උපද්දවනවා කියලා කියන්නේ. එතකොට මේ දිගටම මේ කෘත්‍ය සිද්ධ වෙනවා. ඒ කියන්නේ මුඛයේදී තරක් නෙමෙයි අපි අපි මුවින් ඇතුළත් කරන වෙලාවෙ ඉඳන් මේක දිගටම සිද්ධ වෙනවා. ඊට පස්සේ ඉතින් එතකොට ඒව තමයි ඒ ඒ දැක්ක ආහාරයේ ආකාරයට ආහාරයේ තියෝජාව තමයි රූපාහාර ප්‍රත්‍ය වෙන්නේ. ආහාර සමුට්ඨානික රූප රූපය තමයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. ඊට පස්සේ දැන් මේ මේ කිව්වේ ආහාර ප්‍රත්‍යේ අදාළ එක ක්‍රමයක් තමයි කිව්වේ. ඒ කියන්නේ ත්‍රිරාශියේ එක ක්‍රමයකට තමයි දැක්කුවේ. මේකේ තවත් ණය ක්‍රමයකින් දක්වනවා ඊළඟට තවත් ක්‍රමයකින් මෙසේ කියලා දෙවනි ණය ක්‍රමයකනුත් දක්වනවා. දැන් අපිට ඒක ඊළඟට පැහැදිලි කරගන්න තියෙන සන්නහස. ත්‍රිරාශිය අපි කියමු අවසරයි. තවත් ක්‍රමයකින් මෙසේය. ආධ්‍යාත්මික චතුසමුට්ඨානික ඕජා රූපේ බාහිර సంతානෙහි ඛාද්‍ය භෝජ්‍යාදීෙහි ඇති විතුජ ඕජා රූපේ යන මෝහ රූපාහාර ප්‍රතිධර්මයෝය. ඒක කලාපගත වූද හා නානා කලාපගත වූද ප්‍රතිධර්මය වන ඕජා රූපෙන් අඤ්ඤ වූ ආධ්‍යාත්මික චතුසමුට්ඨානික රූප සමූහය රූපාහාර ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්නයෝය. එකුන් අනෝචිත්තය චෛතසික දෙපරසය බාහිර රූපය යන මෝහ රූපාහාර ප්‍රත්‍යේ ප්‍රත්‍යනීකයෝය. හරි. අපිට මේ අමතකුණානේ පළවෙනි ක්‍රමයේ මේ ප්‍රත්‍යනීක ටික කියන්න. එතකොට එතනට ප්‍රත්‍යනීක වලට එන්නේ මේ එතන තියෙන්නේ මේ උඩ පෙළියේ එකුන් අනෝ චිත්තය චෛතසික දෙපනසය චිත්තජ රූපය. එතකොට එකුන් අනෝ චිත්තය චෛතසික දෙපනස කියන්නේ මේවා නාම ධර්මය. එතකොට ඒ නිසා ඒක අතාරිනවා. ප්‍රත්‍යෝත්පන්න භාවයට පත් වෙන්නේ නැහැ. ඊළඟට චිත්තජ රූප කියනවා චිත්ත සමුට්ඨානිකය. ප්‍රතිසන්ධි කර්මජ රූප, බාහිර රූප, ඍතුජ රූප, අසඤ්ඤ සත්ව කර්මජ රූප, ප්‍රවෘති කර්මජ රූප යන මෝහු රූපාහාර ප්‍රත්‍යාගේ ප්‍රත්‍යනීක ධර්මයෝය කියලා කියනවා. ඒත් ඒ ටික තමයි ප්‍රත්‍යනීක වලට එන්නේ. හරි. ඊට පස්සේ මේ දෙවනි ක්‍රමයට අදාළව දෙවනි ක්‍රමයේදී පැහැදිලි කරගන්න දේවල් කිහිපයක් තියෙනවා සන්නස. අපි ඒක පහලින් කියමු. තවත් ක්‍රමයකින් ප්‍රථම ක්‍රමයේදී බහිද්ද ආහාරය ජනක ශක්තියෙන් උපකාරක වන ආකාරය අපේක්ෂා කරමින් ස්වરૂපාර්ථ දක්වන ලදී. එය කුසලත්‍රකේ පටිච්ච වාරය හා සමවේ. ඔව්. එතකොට මේ පළවෙනි ක්‍රමය කිව්වානේ. පළවෙනි ක්‍රමයේදී ගත්තේ බහිද්ද ආහාරය ගත්තේ. කියන්නේ බාහිර අපි කන බොන ආහාරය කියන එක අරගෙන එතනින් තමයි විස්තර කරේ ආහාර ප්‍රත්‍ය. එතකොට එතනදී විස්තර කරේ මේ ජනක ශක්තිය පැත්තෙන් තමයි කිව්වේ. කොහොමද කිව්වේ? කබලීකාර ආහාරය කියනයි කියන ලද භෝජනී ඇත්තව ඕජා රූපේ රූපාහාර ප්‍රත්‍ය කියලා කිව්වා. එතකොට එතන ගත්තේ මේ බහැර වෙච්ච බහැර පවතින ඒ ආහාරය ජනක ශක්තියෙන් තමයි උපකාරක වෙන විදිය තමයි එතනදී ඒ ක්‍රමයට තමයි එතන ස්වરૂපාර්ථ දැක්වේ. ඒ කුසලත්‍රිකේ පටිච්ච වාරය හා සමවේ. මේ කියන්නේ මේ අපිට ඉගෙන ඉදිරියේදී ඉගෙන ගන්න තියෙන කොටසක් එක කියන්නේ. ඒ එතනදී මේ පටිච්ච වාරයේදී දක්වන විදිහට තමයි මේකට අනුකූල වෙන්නේ කියලා කියන්නේ. මේ දක්වපු ක්‍රමය. මොකද එතන ගොඩක් වෙලාට මේ ජනක ශක්තිය සම්බන්ධ කියන්නේ උත්පාදයේ සම්බන්ධයෙන් තමයි කරුණු මේ එතන මුළු දේශනාවම තියෙන්නේ. ඒකයි.
ඊළඟට නමුත් දැන් කියනවා මේ ජනක ශක්තිය විතරක් නෙමෙයි අපි මුලින් කියවනේ ජනක ශක්තිය විතරක් නෙමෙයි මේ ආහාර ප්‍රත්‍ය උපස්තම්භක ශක්තිය කියන එකක් තියෙනවා. ඒතර ජනක සහ උපස්තම්භක ශක්ති කියන ඒ ශක්ති දෙකෙන්ම උපකාරක වෙන එකට අදාළ කරගෙන තමයි මේ දෙවනි ණය ක්‍රමයෙන් විස්තර කරන්නේ. අපි කියමු සනස. එසේ නමුත් ආධ්‍යාත්මික ආහාරය ජනකස උපස්තම්භක බහිද්ද ආහාරය උපස්තම්භක ශක්තියෙන් උපකාරක වීමද දැක්වෙන ස්වරූපාර්ථ මෙහි ඇතුළත්ව නොමැත. එහෙමයි. විස්තර කරන්නෙමි. එහෙමයි සනස. හරි. දැන් මේ කලින් කිව්වේ බහිද්ද ආහාර සම්බන්ධයෙන් කිව්වේ. ආධ්‍යාත්මික ආහාර කියලා කියන්නේ මොනවද එතකොට? කර්මජ, චිත්තජ, ඍතුජ කියන ආහාර ටික. තොර බාහිර ආහාරය කියලා ගත්තේ ඒ ආහාරජ කියන එක නේ. බාහිර ආහාරය කියන එක තමයි ගත්තේ. එතකොට ඒ ආධ්‍යාත්මික ආහාර ජනක සහ උපස්තම්භක කියන ආකාර දෙකෙම උපකාරක වෙනවා කියලා කියන්නේ. يعني අර අපේ ඇතුලේ තියෙන ආහාර කියන අපි අනුභව කරපු සහ ඊළඟට අර අනිත් තියෙන චිත්තජ, කර්මජ, ඍතුජ කියන ආහාර ටික තමයි එතන කියන්නේ. ඊළඟට බහිද්ධ ආහාරයේ උපස්තම්භක ශක්තියෙන් උපකාර වීම දැක්වීමද දැක්වෙන ස්වરૂපාර්ථ මෙහි ඇතුළත් වී නොමැත කියලා කියනවා. හරි. අපි ඊට පස්සේ කියමු සරස. විස්තර කරන්නෙමි. ශරීරයේ කර්මජ, චිත්තජ, ඍතුජ ආහාර වශයෙන් රූප සංතති සතරකි. ඒ සංතතීන්හි ඇතුළත් වන ඕජාව ඍතුජ මෙන් ආහාර සමුත්ථාන රූප කලාපයන් පහළ කරවමින් සස රූප කලාපයන්ට උපස්තම්භක වේ. බහිද්ද ඕජාව විසින්ද ශරීරයේ ආහාර රූපද උපදවනු ලැබේ. තමා විසින් උපදවන ආහාරජ රූපයන් හැර සෙසු ඕජාවන් විසින් උපදවන ආහාරජ රූපයන්ටද උපස්තම්භනය වේ. සෙසු ත්‍රිජ රූපයන්ට උපස්තම්භනය පමණක් සිදු කරයි. පළමු ක්‍රමයේදී අජ්ජත් ඕජාව විසින් සහ අජ්ජත් බහිද්ද ඕජා විසින් උපකාරක වීම යන ක්‍රම දෙක ඇතුළත් නොවේ. එබැවින් මෙම දෙවන ණය ක්‍රමය දැක්වීය. අජ්ජත්තික ඕජාව විසින් ආහාර සමුත්ථාන රූප කලාප උපදවන බව විසුද්ධි මාර්ග මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධි කාණ්ඩයේ දැක්වේ. හරි. එතකොට අපි දන්නවා දැන් කලින් කියපු විදිහට මේ ශරීරයේ කර්මජ, චිත්තජ, ඍතුජ ආහාර වශයෙන් සංතති හතරක් තියෙනවා. එතකොට මේ සංතති වල ඇතුළත් වෙන ඕජාව ආහාර සමුත්ථාන රූපයන් රූප කලාපයන් පහළ කරනවා කියලා කියන්නේ. ඒවා පහළ කරවමින් සෙසු රූප කලාපයන්ට උපස්තම්භනය වෙනවා. එතකොට මේ ආධ්‍යාත්මිකව ඒ සංතතින් වල ඇතුළත් වෙන රූප කලාපයන් විසින් කරන කෘත්‍ය තමයි මෙතන කිව්වේ. ඒ වයින් සෙසු රූප කලාපයන්ට උපස්තම්භන කෘත්‍යයක් කරනවා. බහිද්ද ඕජාව විසින් ශරීරයේ ආහාරජ රූප උපද්දවනවා. බහැර ඕජාව විසින් ඊට පස්සේ එයා තමා විසින් උපදවන ආහාරජ රූපයන් හැර සෙසු ඕජාවන් විසින් උපදවන ආහාරජ රූපයන්ට උපස්තම්භනය වෙනවා. ඊළඟට සෙසු ත්‍රිජ රූපයන් වලට, ඒ කියන්නේ දැන් මේ කියන්නේ මොකද්ද? අර කනබුන ආහාරයෙන් ආහාරජ රූපයන් උපදවනවා. ඊට පස්සේ අනිත් ආහාරජ රූපයන්ට උපස්තම්භනය වෙනවා. ඊළඟට සෙසු ත්‍රිජ රූපයන් විසින් උපදවන උපදවපු ඒ ආහාර වලට උපස්තම්භනය කියන කෘත්‍ය කරනවා. එතකොට දැන් පළවෙනි ක්‍රමයේදී මුල ගත්තයින් පස්සේ පළවෙනි ක්‍රමයක් තිබ්බානේ. ඒ පළවෙනි ක්‍රමයේදී අජ්ජත් ඕජා විසින් සහ අජ්ජත් බහිද්ද ඕජා විසින් උපකාර වීම යන ක්‍රම දෙක ඇතුළත් නොවේ කියලා කියන්නේ. ඒ කියන්නේ අර උපස්තම්භන කෘත්‍ය ගැන ඇතුළත් වෙන්නේ නැහැ. يعني ඒක නිසා තමයි මේ දෙවෙනි ක්‍රමය දක්වන්නේ කියලා කියන්නේ. ඉතින් ඒ කාරණය අජ්ජත් ඕජා විසින් ආහාර සමුත්ථාන රූප කලාප උපදවන බව විසුද්ධි මාර්ග මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි කාණ්ඩයේදී පැහැදිලි කරා කියලා කියන්නේ. ඊට පස්සේ මේ පဋාණ අටුවාවේදී කාරණේ කියන මේ කියපු එක සමහර කියමු. පဋාණ අටුවාව
चतुसंतति समुत्थानो कबलीकारहारो किंचापि इमस्सकायसाति अविशेषतो विशेषतोपनायमेत् आहार समुत्थान रूपस्य जनकोचेव अनुपालकोच्चभूत्वा आहारपच्चयेन पच्चयो होति शेषसन्ततिसमुत्थानस्य अनुपालको भूत्वा आहारपच्चयेन पच्चयो होतीति एवमेत् पच्चयुपन्नतोऽपि विज्ञातव्यो विनिश्चयोति पच्चय निर्देश එහෙමයි. හරි. ඊට පස්සේ කොටසත් කියමු සනස්. හරි. දැන් මේ කියන්නේ එන්න මේක කියන්නේ මේ ආධ්‍යාත්මික චතු සමුට්ඨානික ඕජා රූපය කියන කොටස තමයි කියන්නේ. प्रत्यय आध्यात्मिक संताने ही यति चतुसमुत्थानिक ओजा यनो शरीरे कर्म चित्त ऋतु आहार यन हेतु सतर निसा अतिवन व्यंग्व उपदिन्ना वो कर्म समुत्थान चित्त समुत्थान ऋतु समुत्थान आहार समुत्थान रूपकलाप संतति यहि अतुलत्व ओजा वै बहर अति भोजनादि ऋतुज रूपयोय ये ऋतुज रूपयान्ये अतुलत्वन ओजाव बाहिर संतानेहि खाद्य भोज्यादिहि यति ऋतुज ओजा रूपे रूपयै कियनु लभे. එහෙමයි. එතකොට මේ ආධ්‍යාත්මික సంతානෙහි ඇති චතුසමුට්ඨානික ඕජාව කියලා කියන්නේ අපේ ශරීරවල තියෙන කර්ම චිත්ත ඍතු ආහාර කියන හේතු නිසා හටගන්න කර්ම සමුට්ඨාන, චිත්ත සමුට්ඨාන, ඍතු සමුට්ඨාන, ආහාර සමුට්ඨාන කියන ඉන්නේ රූප කලාප වල තියෙන ඕජාවට කියන්නේ. ඊළඟට බහැර ඇති භෝජන ආදී ඍතුජ රූප කියලා කියනවා. ඒ අපි ගන්න ඒ කන බොන ආහාරයේ තියෙන ඒවට ඒ තියෙන ඍතුජ රූපයන් වලට ඒ ඍතුජ රූපයන්හි ඇතුළත් වන ඕජාවට බාහිර సంతානීහි කාද්‍ය භෝජ්‍යාදීහි ඇති ඍතුජ ඕජා රූපය කියලා එකට කියනවා. මෙන්න මේ කාරණේ මේ පැහැදිලි කරේ. තවත් ක්‍රමයකින් මෙසේ කියලා කිව්වේ. ඊට පස්සේ ප්‍රත්‍යෝත්පන්න වල තියෙනවා මෙන්න මෙහෙම වාක්‍යයක්. ඒක කලාපගත වූද හා නානා කලාපගත වූද ප්‍රත්‍ය ධර්මය වන ඕජා රූපයෙන් අන්‍ය වූ ආධ්‍යාත්මික චිත්ත සමුට්ඨානික රූප සමූහය රූපාහාර ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්නයෝය කියලා. ඒතර මේ වාක්‍ය තමයි මේ දැන් විස්තර කරන්නේ ප්‍රත්‍යෝත්පන්න ගැන. ප්‍රත්‍යෝත්පන්න ඒක කලාපගත වූද නානා කලාපගත වූද ප්‍රත්‍යය ධර්මය වන ඕජා රූපයෙන් අන්‍ය වූ ආධ්‍යාත්මික චතු සමුට්ඨානික රූපයන තැන चक्षु दशके एति ओजाव प्रत्यय धर्मे वन विट ए प्रत्योत्पन्न अन्हि एतुलत नवे एम अन्यो एक कलाप गतवु इम रूप कलाप तुल एति रूप नवे सह नाना कलाप गतवु विनत रूप कलाप यं तुल एति कर्मज चित्तज ऋतुज आहारज रूपयो शरीरे एति सियलम रूपयो प्रत्योत्पन्न वेति उपाधिन्नत्रिकय विवरणे करन्नावु मूल टीकाव आध्यात्मिक रूपे विसिन प्रत्यवीमट नकमति वे जनक शक्तियन हो वेवा उपस्तंभक शक्तियन हो वेवा बहिद्धु ओजाव म प्रत्यवे यन अदहस गनी. හරි. එතන ඒක කලාපගත වූද නානා කලාපගත වූද ප්‍රත්‍ය ධර්මය වන ඕජා රූපයෙන් අන්‍ය වූ ආධ්‍යාත්මික චතු සමුට්ඨානික රූප කියන තැනදී චක්ෂු දශකයේ ඇති ඕජාව ප්‍රත්‍ය ධර්මය වන විට ඒක ප්‍රත්‍යෝත්පන්නේ ඇතුළත් වෙන්නේ නැහැ. එතකොට ඒක ප්‍රත්‍ය වෙන්නේ. එතකොට කියනවනේ අන්‍ය කලාපගත වූ කියලා කියනවනේ. එයින් අන්‍ය වූ ඒක කලාපගත වූ රූප නවය. තොර චක්ෂු දශකයේ තියෙන අනිත් රූප නවය සහ නානා කලාපගත වූ, ඒ කියන්නේ වෙනත් රූප කලාපය වල ඇති කර්මජ, චිත්තජ, ඍතුජ, ආහාරජ රූප කියන සියලුම රූප ඒ ශරීරයේ තියෙන අනිත් රූප ප්‍රත්‍යොත්පන්න බවට පත් වෙනවා. තොර ඒ කියන්නේ ඒ චක් ඒක කලාපගත කියලා කියන්නේ ඒ කලාපේ ඕජාව හැර සෙසු රූප ටික. ඊළඟට නානා කලාපගත කියලා කියන්නේ අනිත්, ඒ කියන්නේ ඒ රූප කලාපෙන් හැර ඒ රූප කලාපෙන් අන්‍ය වෙච්ච
සෙසු කර්මජ චිත්තජ ඍතුජ ආහාරජ කියන ඒ රූප කලාපයන් වල තියෙන ඒ රූප තමයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. ඉතින් මූල ටීකාවේදී මේ ඒ උපාදීනත්‍රිකයේදී ඒ මූල ටීකාචාර්යයන් වහන්සේ ඒ ආධ්‍යාත්මික රූපය විසින් ප්‍රත්‍යවීමට රුචි කරන්නේ නැහැ, අදහසට රුචි කරන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ කියන්නේ ජනක ශක්තියෙන් සහ උපස්තම්භක ශක්තියෙන් කියන ශක්ති දෙකේම බහිද්ද රූප බහිද්දෝජාම ප්‍රත්‍යවේ කියන අදහසේ තමයි උන්වහන්සේ ඉන්නේ. ඒකත් ස්වාමීන් වහන්සේ මෙතනදී අතුලත් කරලා තිනවා ඒ කාරණේ. ඊට පස්සේ අපි යනවා නාමාහාර ප්‍රත්‍ය කියන කොටසට යනවා. උතර නාමාහාර වලට ඇතුළත් වෙන්නේ මොනවද? පස්සාහාරය, මනෝ සංචේතනාහාරය, ඊළඟට විඥානාහාරය. මේ තුන තමයි ඉන්නේ. අපිට ඒකට අදාළව ත්‍රිරාශිය කියන අතර මේකේ මෙතන මුලදී කිව්වා ප්‍රත්‍ය ධර්මයනේ. මුලදී කිව්වා ස්පර්ශ චේතනා විඥාන යන නාම ධර්මියෝ තිදෙන නාමාහාර ප්‍රත්‍යය කියලා කිව්වනේ. ඒතර දැන් ඒකේ ප්‍රත්‍යෝත්පන්න තමයි කියන්නේ. නාමාහාර ප්‍රත්‍යේ ත්‍රිරාශිය එකුන් අනෝචිත්තය චෛතසික දෙපනසය චිත්තජ රූපයෝය ප්‍රතිසන්දි කර්මජ රූපයෝය යන මෝහෝ නාමාහාර ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්නයෝය. බාහිර රූපය ආහාරජ රූපය ඍතුජ රූපය අසඤ්ඤ සත්ව කර්මජ රූපය ප්‍රවෘත්ති කර්මජ රූපය යන මෝහෝ නාමාහාර ප්‍රත්‍යේ ප්‍රත්‍යනීක ධර්මයෝය. හරි, එතකොට නාමාහාර වලදී ප්‍රත්‍යෝත්පන්න භාවයට පත් වෙන්නේ සිත් 89, චෛතසික 52, චිත්තජ රූප, ප්‍රතිසන්දි කර්මජ රූප කියන ඒවා තමයි නාමාහාරේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. ඊට පස්සේ අපි කියමු සංසිද්ධි ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න කියන එක. නාමාහාර ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න හස්ස චෛතසිකය ප්‍රත්‍යවන විට චේතනාව සහ විඥානය ප්‍රත්‍යෝත්පන්න වේ. එමෙන්ම චේතනාව ප්‍රත්‍යවන විට හස්සය සහ විඥානය ප්‍රත්‍යෝත්පන්න වේ. විඥානය ප්‍රත්‍යවන විට හස්ස සහ චේතනාව ප්‍රත්‍යෝත්පන්න වේ. මේ නිසා ප්‍රත්‍යෝත්පන්නයන්හි ඒ තුනම අත්හරිනු නොලබයි. සියලු චිත්ත චෛතසිකයෝ ප්‍රත්‍යෝත්පන්න වෙති. එහෙමයි. එතකොට දැන් මේ පස්සයයි චේතනාවයි විඥානයයි කියන මේ ධර්මතා තුන හැම චිත්තෝත්පාදයකම උපදිනවනේ. එතකොට දැන් පස්ස චෛතසිකය කියන එක ප්‍රත්‍ය කියලා අපි සලකන වෙලාවේදී ප්‍රත්‍ය කියලා ගත්තොත් චේතනාව සහ විඥාන කියන ටික ප්‍රත්‍යෝත්පන්න වෙනවා. චේතනාව ප්‍රත්‍ය කියලා ගනිද්දි පස්සේ සහ විඥානය ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ඊළඟට විඥානය ප්‍රත්‍යවන විට පස්සේ සහ චේතනාව කියන එක ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ඒ නිසා මේ ප්‍රත්‍යෝත්පන්න වලදී මේ කියපු නාම ආහාර තුන අතහරින්නේ කියලා කියන්නේ. ඒ තුනම ගන්නවා. ඒ නිසා මේ සියලු චිත්ත චෛතසිකයන් ප්‍රත්‍යෝත්පන්න වෙනවා. කියන්නේ ඔක්කොම ටික ප්‍රත්‍යෝත්පන්න වෙනවා මේ තුන අතහරින්නේ නැති නිසා. හැම චිත්තෝත්පාදයක මේ ධර්මයන් තුන පහළ වෙන නිසා. ඊට පස්සේ අපි කියමු සංසාරසරය. ලෝභ මූල ප්‍රථම සිත චෛතසික චිත්තජ රූප එකවර පහළ වන විට පස්සය ප්‍රත්‍ය වේ. පස්සය හැර සෙසු චෛතසික 18 සහ චිත්තජ රූප ප්‍රත්‍යෝත්පන්න වේ. එමෙන්ම චේතනාව ලෝභ මූල ප්‍රථම සිත විඥාණය ප්‍රත්‍ය වේ. චෛතසික 19 සහ චිත්තජ රූප ප්‍රථම සිත ප්‍රත්‍යෝත්පන්න වේ. හරි, එතකොට දැන් නාම ආහාර ප්‍රත්‍ය වෙද්දී ඒ නාමාහාර නාම ධර්මයන් වලට විතරක් නෙමෙයි ප්‍රත්‍ය වෙන්නේ. ඒවා ප්‍රත්‍ය වෙනවා චිත්තජ රූපයන් වලටයි ප්‍රතිසන්දි කර්මජ රූපයන් වලටයි. කියන්නේ චිත්ත ප්‍රතිබද්ධ වෙච්ච රූප ධර්මයන් වලට ප්‍රත්‍ය වෙනවා. ඒ නිසා ඒවා ප්‍රත්‍යෝත්පන්න භාවය තමයි දැන් මෙතනදී විස්තර කරන්නේ. ඉතින් එතන මේ පළවෙනි ලෝභ මුල සිත ගත්තයින් පස්සේ චෛතසික ප්‍රථම සිත චෛතසික චිත්තජ රූප එකවර පහළ වන විට පස්සය ප්‍රත්‍ය වේ. පස්සය හැර සෙසු චෛතසික 18 සහ චිත්තජ රූප ප්‍රත්‍යෝත්පන්න වේ.
එතකොට ඒ ඔක්කොම ටික එනවනේ චෛතසිකයි චෛතසික ටිකයි ඒ ඔක්කොම ටික ප්‍රත්‍යෝත්පන්න වෙනවා ඊළඟට දෙවෙනියට ගන්නවා චේතනාව එතකොට චේතනාව ගනින්දිත් ඒ විදියටමයි විඥානය ගනින්දිත් ඒ විදියටමයි එන්නේ එතන පොඩි වෙනසක් වෙනවා මොකද චෛතසික ටික ගන්නවා ඔක්කොමනේ චෛතසික 19 ගන්නවා ඊළඟට චිත්තජ රූප ටිකක් ගන්නවා ඒ විඥාන එන වෙලාවේදී ඊට පස්සේ ප්‍රතිසන්දි අවස්ථාවට යනවා ප්‍රතිසන්දි කෘත්‍ය සිදු කරන්නා වූ චෛතසික ප්‍රතිසන්දි කර්මජ රූප 15 වන විට පස්සේ ප්‍රත්‍ය වේ චිත්ත චෛතසික ප්‍රතිසන්දි කර්මජ රූප ප්‍රත්‍යෝත්පන්න වේ යන ආදී වශයෙන් දත යුතුය වේ හරි ඊළඟට කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ ප්‍රතිසන්දි අවස්ථාවේදී ප්‍රතිසන්දි සිද්ධ කරන වෙලාවේදී චිත්ත චෛතසික ප්‍රතිසන්දි කර්මජ රූප ටික පහළ වෙනවා එතකොට ඒ ප්‍රතිසන්දි කර්මජ රූපනේ පහළ වෙන්නේ ප්‍රතිසන්දි අවස්ථාවේදී එතකොට එතනදී පස්සය ප්‍රත්‍ය වෙනවා චිත්ත චෛතසික ප්‍රතිසන්දි කර්මජ රූප ටික ප්‍රත්‍යෝත්පන්න වෙනවා ඉතින් මේ විදිහට මේ අවස්ථාව බෙදා ගන්න කියලා කියන්නේ ඉතින් එතනින් අපේ ආහාර සම්බන්ධයෙන් සාකච්ඡා අවසන් වෙනවා මොකක් හරි අපේ සාහනසලට ගැටළු එහෙම තියෙනවා නම් අවසරයි මතක් කරන සේක්වා දෙවෙනි පිටුවේ එතන සෙසු ඕජාවන් විසින් උපදවන ආහාරජ රූප සෙසු ඕජාව කියන්නේ එතන සාංශ දෙවෙනි පිටුවේ හරි අයට ඉඳලා තුන්වෙනි සෙසු ඕජාවන් ඔව් සෙසු ඕජාවන් කියලා කියන්නේ සන්නහස දැන් ඔතන දැන් බහිද්ද ඕජාවනේ ගන්නෙ බහිද්දෝජාවනේ ගන්න සනස. උතර බහි බහැරේ කියන්නේ ආහාරජ රූප උපදවනවා කියලා කියන්නේ පළවෙනි වාක්‍යයෙන් කියන්නේ කියන්නේ බහිද්දෝජාව විසින් ශරීරයේ ආහාර රූප උපදවනු ලැබේ. ඊළඟට වෙනත් දැන් වෙනත් ආහාරජ රූප තියෙනවනේ උපදවපු ඒවා. කියන්නේ වෙනත් ආහාරජ රූප මේදී උපදවපු ඒවා තියෙනවා. අන්න ඒවට උපස්තම්භනේ වෙනවා ස්වාමීන් වහන්සේ. ආහාරජ රූප සම්පතිය ගත්තයින් පස්සේ උතර ආහාරජ රූප කියන එක වෙනම අරගෙන මේ කියන්නේ උතර ආහාරජ රූප වලට කියන්නේ ඒවා උපදවන්නට උපකාර වෙනවා ආහාරජ රූපයන් කියන පහළ වෙන්නේ එකෙන් ඒ බහිද්දෝජාවෙන් ඊට පස්සේ ඒ උපදවපු ආහාරජ රූප ටිකක් තියෙනවානේ ඒ උපදවපු ආහාරජ රූප වලට උපස්තම්භනය කියන කෘත්‍යයත් සිද්ධ වෙනවා ඊට පස්සේ ත්‍රිජ රූප ටිකක් තියෙනවානේ ත්‍රිජ රූප කියලා කියන්නේ අනිත් තුන කර්මජ චිත්තජ ඍතුජ කියන මේ ත්‍රිජ රූප ටික අන්නේ ත්‍රිජ රූපයන් වලට උපස්තම්භනය කියන කෘත්‍ය විතරයි කරන්නේ අපි අර ආධ්‍යාත්මික ආහාර කියලා ගන්නෙත් කර්මජ චිත්තජ ඍතුජ නෑ ඒතර සංස හතරම ගන්නවා ආධ්‍යාත්මික කියන්නේ හතරම තියෙනවනේ අපේ ඇතුලේ సంతානේ ඇතුලේ තියෙනවනේ තරම් බහිද්ද කියලා කියන්නේ අපි බහැරින් ගන්න ආහාරය කියන එක. ආධ්‍යාත්මික කියන එක හතරම ඇතුළත් වෙනවා. කියන්නේ ආධ්‍යාත්මික ආහාර කියුවාම කර්මජ, චිත්තජ, උතුජ, ආහාරජ කියන ඒවත් ආහාර රූප හැටියටමද ගන්න? ආහාර රූප හැටියටද ගන්නෙ? ආහාරජ කියලා දහන්නේ සන්නාස නැත්ද? දැන් ඒවට සමුට්ටාන වෙන වෙනම තියෙනවානේ. තොර කර්මජ රූපවල සමුට්ටානේ හේතු වෙන්නේ කර්මය කියන එක. චිත්තජ එකේ සමුත් හේතු වෙන්නේ හිත කියන එක. මේ විදිහටනේ ගන්න සනස. ආහාරජ එකේ සමුට්ටානේ වෙන්නේ ආහාරය කියන එක. ආධ්‍යාත්මික ආහාරයෝ කියලා එතකොට අපි හතරම ගන්න එතකොට ආහාර කියන උඩ මෙතර සංස තාටිකක් උඩ මේ හතරවෙනි පේලි උඩ ඉඳලා අපේම නමුත් ආධ්‍යාත්මික ආහාරය ඔව්
ආධ්‍යාත්මික ආහාරය කියන්නේ අපි අපේ సంతාන මේ විදිහ ඇතුලේ තියෙන ඒවා ටික. සන්තානේ තියෙනවා කියන්නේ. ඒ කියන්නේ අපි ගාව මේ වෙද්දි පහළ වෙලා තියෙන ටිකක් තියෙනවානේ ආධ්‍යාත්මික ශරීරේ. ඒත් මේ අර ඒතු ඒක බාහිර නෙමෙයිනේ ඒක උරනේ බහිද්ද. නෑ නෑ බහිද්ද කියන එක නෙමෙයි. කනබන ආහාර. ඔව්. ඒ බාහිරින් ගන්න ටික තමයි බහිද්ද කියලා කියන්නේ. හරිද සනස? සනසතු. එහෙමයි සනස. මේ රූපී බ්‍රහ්මයන්ටත් මේ ආහාරවල මොහකර උපස්තම්භනයක් තියෙනවද ඒ රූප පවත්තන්ට? නෑ සංස. ඒගොල්ලන්ට උපස්තම්භනයක් නැහැ.